යාලව ආදරයෙන් පිළිගන්න මගේ චැනල් එකට. ඉතින් නත්තල් සැමරේ නැතිවුණ නත්තල් සතියන්තය මං ගොඩක් කාර්ය බහුල වුණා. ඉතින් මගේ තෝනිගේ ජීවිතේ වැදගත්ම දවස උදා වුණා. එයාගේ නර්සරියක පටන් ගන්න කලින් තියෙන මුල්ම මීටින් එක තිබුණ සිකුරාදා. සිකුරාදා දවසම වෙන්නුනේ දෝනි වෙනුවෙන්. ඉතින් දරුවෙකුගේ අනාගතය නිර්මාණය කරන මුල්ම පියවර වෙන්නේ පෙරපාසල් ජීවිතය. ඒ නිසා මමයි හස්බනුයි දෙන්නම හිතුවා එයාගේ මූලික අධ්‍යාපනය හොඳම තැනින් පටන් ගන්න ඕන කියලා. ඒක හැම දෙමව්පියෙකුගේම ලොකුම හීනයක්. අපි මල්ලි කිව්වේ සෙනසුරාදා උදේම නැගිටලා මම ගෙදර හැමෝටම කන්න කිරිබත් හැදුවා. කිරිබත් කන්න ඉතින් විශේෂ හේතුවක් ඕනේ නෑනේ. දවසේ ඕනම වෙලාවක හදාගෙන කන්න ආස හිතෙන කෑමක් තමයි කිරිබත් කියන්නේ. ඉතින් බුද්ධ පූජාවටත් කිරිබත් කෑල්ලකුයි ලුණු මිරිසුයි වෙන් කරලා අදනම් මම උදේම නැගිටලා බුදුන් වැන්දා. නත්තල සැමරුවේ නැති වුණත් බෞද්ධයෝ විදිහට අපිත් නත්තලට ගොඩක් ආදරය කරනවා. අපේ ගම කිට්ටුව පල්ලි කිහිපයක්ම තියෙනවා. නත්තල් සමරන අයත් ගොඩක් ඉන්නවා. ඉතින් අපිටත් මෙදා පාරේ නම් නත්තලේ උණුසුම ටිකක් දැනෙන්න ගත්තා. ධෝනි ආසාවෙන් හිටියේ පුංචි ක්‍රිස්මස් ට්‍රී එකකට. ඉතින් අද දවසේ අපි ටිකක් ෂොපින් කරලා ක්‍රිස්මස් ට්‍රී එකකුත් ගෙදර අරගෙන ආවා. කිසිම තරාතිරමක් නොබලා ඕනෙම කෙනෙකුගේ සතුට වෙනුවෙන් අපිට පුංචිම දෙයක් හරි කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි සමරන හොඳම නත්තල වෙන්නේ. ඉතින් මගේ පොඩි බබාලා දෙන්නවත් එකතු කරගෙන තමයි අපේ පුංචි නත්තල් ගහ සරසගත්තේ මම. මේ වගේ පුංචි වැඩවලදී බබාලාවත් එකතු කරගත්තම එයාලා ගොඩාක් ආසාවෙන් තමයි අපිට පුංචි පුංචි උදව් කරන්නේ. සතුට කියන්නේ හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන දෙයක්. හැබැයි අපි හැමෝටම ටිකක් එක හොයාගන්න අමාරුයි. ඒත් අපි කියන කරන ඕනම දෙයකදී තව කෙනෙක් සතුට වෙනවනම් අන්න එතන තමයි අපි හොයන සතුට තියෙන්නේ. මම දකින්න ආසම දෙයක් තමයි මම කරන කියන දෙයකින් තව කෙනෙක් සතුට වෙනවා දකින්න එක. අපි ටිකක් රැවෙලා එළියට ගියා. හවසට එන කඩචෝරු බඩගින්න හස්බන් ගන්න නිසා මට මෙතනින් එයා එක එක කෑම ජාති ගොඩක් අරන් දුන්නා. එක එක රසට ටිකක් සැරට තියෙන බයිට්ස් වර්ග කන්න මන් ටිකක් පෙරේතයි. ඉතින් හස්බන්ඩ් එක දන්න නිසා කිව්ව ගමන් එයා මෙතන නතර කරා. ඔයාලටත් ඉන්නවද මේ වගේ හස්බන්ඩ්ස්ලා? වයිෆ්ලාගේ කඩචෝරු ගින්න නිවන. අපි මේ මහරෑ එළියට ආවේ පල්ලියේ ගීතිකා අහන්න. මහරි මාසයි පල්ලිවල නත්තල් ගීතික අහන්න. නත්තල් ගීතිකා තහලා ටිකක් රැ වුණා ගෙදර එනකොට.
අතල් දවස ඉරිදක් හොඳටම වැස්සා අපිට. රටේ ගොඩක් ප්‍රදේශවලට ඉදා ගොඩක් වැස්සනේ. අද උදේම මට හොඳ පොලොස් ගෙඩියක් හම්බ වුණා. ඉතින් වැස්ස බලන්නේ නැතිව මම එළියටම ගිහින් එක සුද්ධ කරන්න ගත්තා. පොලොස් කියන්නේ නම් මගේ ජාතික ආහාරයක්. අද දවල්ට හොඳ කටට සැරට පොලොස් වෑංජනයකුත් හදලා පොල් සම්බෝලයක් හදාගන්න තමයි හිතන් ඉන්නේ. වැස්සයි සීතලයි එක්ක මම හදන්නේ රසම රස පොලොස් වෑංජනයක් හදාගන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ගමේ රසට කොහොමද මම පොලොස් වෑංජනයක් හදාගන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න මගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන මට පුංචි සහයෝගයක් දීගෙනම යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ලිම පොලොස් කිඩිය හොඳට සුද්ධ කරගන්න ඕනනේ. ඉතින් මම මේ වගේ පිටි පිටි කපලා තමයි පොලොස් කිඩිය සුද්ධ කරගන්නේ. මම නම් පොලොස් හදන්න ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්. හැබැයි දැන් නම් මම මගේ විදිහට පොලොස් වෑංජනය හදාගන්නවා. ශකරන ලූණු අමුමිරි සුදුලූණු ඉඟුරු කරපිංච රම්පෙක්ක පොඩි තක්කාලි ගෙඩියකුත් කපාගෙන ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම අවශ්‍ය ප්‍රමාණයට මිරිස් 3-5 ටිකක් වෙලා බැදගත්තා. මේක මීට හැදුවාම අපිට පොලොස් වෑංජනය දවස් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. උයන්න උගන්නනවා කියලා හිතන්න නම් එපා. ගොඩක් අය හිතනවනේ පොලොස් වෑංජනය හදාගන්න එක අමාරු වැඩක් කියලා. අන්න යාලට උදව්වක් විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. දැන් මම හදන්නේ බැදගත් මිරිස් 5 ටික කපාගත්ත පොලොස් කෑලි වලට දාලා හොඳට අනාගන්න එක. මං හිතනවා අද වීඩියෝ එකේ මේ කොටසට නම් ඔයාලා ගොඩක් කැමති වේවි කියලා. විශේෂයෙන්ම මේ වගේ කරීස් හදන්න කම්මැලි අයට පොඩි මොටිවේෂන් එකක් ඒවි කියලා මම විශ්වාස කරනවා. පොලොස් වෑංජනයක් හදාගන්න නම් අනිවාර්යයෙන්ම මැටි වළඳක් භාවිතා කරන්න. වළඳකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙගෙන එනකොට මම ඒකට එකතු කරගත්ත මුලින්ම අබ කුඩු ටික. ඊට පස්සේ පිළිවෙලින් සූදුරු, උළුහාල්, කුරුදු පොතු, එනසාල්, ඉඟුරු සුදුලූණු එකතු කරගත්තා. ඒ ටික හොඳට සුවඳ එනකල් බැදුනට පස්සේ රම්පේ, කරපිංච, කපාගත්ත ලූණු, තක්කාලි ටික එකතු කරගෙන හොඳින් තෙම්පරාදු වෙන්න ඇරියා.
දේවල් හොඳින් දෙම්පරාදුනාට පස්සේ මම තව මිරිස්කුඩු ටිකකුයි තුන පහකුඩු ටිකකුයි දාලා හොඳින් බැදගත්තා. ඒ ටිකත් බැතිගෙන එනකොට පොලොස් කෑලි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. තෙල් පාවිච්චි කරන්නේ නැතිව පොලොස් හදනකොට පොල් කිරි දාලා පොල් කිරි වලින් තෙල් පෑදෙනකම්ම පොලොස් වෑංජනේ රසට හදාගන්න පුළුවන්. මම දෝනි ලැබෙන්න හොස්පිටල් හිටපු දවස්වල හස්බන්ඩ් මට රසම රස පොලොස් වෑංජනයක් හදලා ගෙනත් දුන්නා. ඒක තමයි මම කාලා තියෙන රසම පොලොස් වෑංජනය. හැබැයි අදටත් එයාගේ ඒ පොලොස් රෙසිපිය ලොකු රහසක්. ඔන්න මේ කතාව අතරේ මම ලුණු කුඩු ටිකකුයි සියඹලා ටිකකුයි මේකට එකතු කරගත්තා. පොලොස් ටික ටිකක් තෙම්පරාදු වුණාට පස්සේ පොලොස් කෑලි වැහෙන ප්‍රමාණයට මම දියකිනි දාගත්තා. දැන් ඉතින් පියනකින් මේක වහලා අඩු ගින්දරේ හොඳට උලා ගන්න ඕන. මම මේ යන්නේ බබාලගේ කෑම එකට දාන්න මුරුංග අතු ටිකක් කඩාගෙන එන්න. එයාලට නම් මං වට්ටක්ක වෑංජනයකුත් හැදුවා. ඉතින් ඒකට දාන්න තමයි මම මේ මුරුංග කුල කඩා ගන්න ආවේ. දැන් නම් පොලොස් ටික මෙලෙක් වෙලයි තියෙන්නේ. මට මේ ගානට උයා ගන්න හරියටම පැයක් ගියා. ඊට පස්සේ මම මේකට මිටි කිරි එකතු කරගත්තා. මිටි කිරි ටිකක් දාලා තව පැය භාගයක් මම හොඳට තෙල් පෑදෙනකන් මේක උයාගත්තා. සම්පූර්ණයෙන්ම පොලොස් වෑංජනය හදාගන්න මට හරියටම පැය එකහමාරක් ගත වුණා. මම පොලොස් වෑංජනය හදාගත්තේ ගෑස් එකේනේ. ඒ වුණාට දරලිපේ පොලොස් වෑංජනය හදාගන්නවා නම් මීට වඩා ගොඩාක් රසට පොලොස් වෑංජනය හදාගන්න පුළුවන්. දැන් ඉතින් හොඳ පොල් සම්බලකුත් හදාගෙන කන්නයි තියෙන්නේ. අපේ හිතර තිබුණු කරපිංච ගහ එකපාරටම මැරිලා ගියා. ඉතින් දැන් මට අපේ අම්මා තමයි කරපිංච ටික අරගෙන එන්නේ. ඉතින් එහෙම ගේන කරපිංච ටික මට ගොඩක් වටින නිසා මං සති දෙක තුනක් යනකම් හොඳට තියාගන්න තමයි උත්සාහ කරන්නේ. එයාලට පුළුවන් සර්වියට් පේපර්ස් පත්තර කොළ එහෙම නැත්නම් වියලි රෙදි කැබැල්ලක් මේකට පාවිච්චි කරන්න. මම නම් ගත්තේ ප්ලාස්ටික් බෝතලයක්. කරපිංච කොළ ටික හොඳින් හොදලා මදපවනේ වේලලා මේ බෝතලයට දාගන්නව නම් ගොඩක් හොඳයි. මේ කොල්ල නම් මද බත් ටික ඔක්කොම කෑවා. මට ඉතින් ගොඩක් සතුටුයි. අලුත් අවුරුද්දකුත් ලැබෙනවනේ. ඉතින් බබාලට කෑම කවලා එයාලට සෙල්ලම් කරන්න ඉඩ දීලා මම හවස් වරුවේ ගී ටිකක් අස් කරා. අලුත් අවුරුද්දට සූදානම් වෙන අතරේ බබාලත් එක්ක මම ගෙදර ක්ලීනින් වැඩ කරගත්තේ කොහොමද කියලා පොඩි මොටිවේෂන් වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. 2023 අලුත් අවුරුද්දේ ඔයාලගේ ජීවිතෙත් ගොඩක් සැලසුම් තියෙනවා ඇති. මගේ ජීවිතෙත් ඒ වගේම සැලසුම් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න වෙන්නේ අපිටමයි. අපි මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරොත් අපි බලාපොරොත්තු වෙන සියලු දේ අපිට ඉෂ්ට කරගන්න පුළුවන්. පුංචි බබාලා දෙන්නෙක් ටික ටික ලොකු වෙද්දි හැම අම්මා කෙනෙක්ම හිතියට වඩා ගොඩක් කාර්යබහුල වෙනවා. ඊට පස්සේ ඉතින් හැම දෙයක්ම කාලයත් එක්ක හරියටම කළමනාකරණය කරගන්න එක අනිවාර්යෙන්ම අපි කරන්න ඕන දෙයක්. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකම් ගිහින් එන්නම්. Merry Christmas and Happy New Year!